සුබ දවසක් හැමෝටම ඔන්න අද ලස්සන දවසක ලස්සන විදියට ආවා අලුත් දෙයක් ඔයාලට පෙන්වන්න මම හිතනවා මේක ගොඩක් ඔයාලට වැදගත් වෙයි කියලා අද මම කතා කරන්න යන්නේ තරු රටා ගැන එමන් නැත්තම් තාරකා විද්‍යාව පිළිබඳ පුංචි දෙයක් ඔයගලන්ට පෙන්වන්න යන්නේ අපි කවුරුත් හිතන විදියට තමයි අපි දන්න විදියට අපි උගත් විදියට මම නම් අහලා තියෙන විදියට බෞද්ධ ජනතාව තමයි මේ ලග්න දොලා ගැන කතා කරන්න කියලා නෑ මේ යුරෝපයේ කතෝලික දේවස්ථානයක තියෙනවා මේ ලග්න දොලාම පොළොව මත සටහන් කරලා. ඉතින් ඊටම ලස්සන දුර්ලභ දර්ශනයක්. අපි ගිහලා බලමු මේ දේවස්ථානේ මොකද්ද කියලා. මේ දේවස්ථානයේ අසල තමයි මම ඉන්නේ. මගේ මේ පිටුපසෙන් තියෙන මේ දේවස්ථානේ බොළඳ නගරේ තියෙන ප්‍රධානම දේවස්ථානේ සම්පෙත්‍රෝණිය කියන. ඉතින් මේ දේවස්ථානේ තුලට අපි ඇතුළට ගිහලා බලමු මේ දේවස්ථානේ මොන වගේද? මෙච්චර ලස්සනට මේ තරු රටා මේගොල්ලෝ නිර්මාණය කරලා තින්නේ මොන ආකාරයෙන්ද කියලා අපි කියලා බලමු. එන්න යන්න මේ සුන්දර දේවස්ථානයේ නරඹමු. මේ ඇඩ්වෙන්චර් ඔෆ් මංජු. අමතක කරන්න එපා subscribe කරලා comment කරන්න මගේ channel එක. එන්න යන්න මගෙත් එක්ක. ඔන්න දැන් මම දේවස්ථානය තුලට ඇතුල් වුණා. ඔයාලටත් හොඳින් බලා ගන්න පුළුවන් මේ දේවස්ථානයේ විශාලත්වය කොහොමද කියලා. එළියෙන් පේනවටත් වැඩිය ඇතුළට ආවට පස්සේ මේ දේවස්ථානයේ පොඩ්ඩක් විශාලත්වය වැඩියෙන් පේන්න ගන්නවා. ඉතින් මේ දේවස්ථානය ඉදිකරන්න මුල් වෙන ආකිටෙක්චර් තමයි මම නැත්තම් ගෘහ නිර්මාණ ශිල්පියා වෙන්නේ අන්තෝනියෝ දී වින්චෙන්සෝ කියන අති දවන්ත ගෘහ නිර්මාණ ශිල්පියා. හරි දැන් ඔයගලන්ට මම පෙන්වන්න යන්නේ මේ දේවස්ථාන භූමියේ දිග රේඛාවක් දිගේ තනින් තන ලග්න දොළාම සටහන් කරලා තියෙන ආකාරය. ඔයගොල්ලෝ හොඳින් නිරීක්ෂණය කරොත් බලා ගන්න පුළුවන්. ඉතින් මේ අති දැවැන්ත සුන්දර දේවස්ථාන ඉදිකරන්න මුල්ගල තියන්නේ 1390 ජූනි 7 වෙනිදා. ඉතින් ගෘහ නිර්මාණ ශිල්පියාට ඕන වුණත් මේ සියලුම වැඩ කටයුතු ග්‍රැනයිට් පාෂාණයෙන් නිම කරන්න 1441 දී බාධාවක් ඇති වෙනවා. මොකද මේ නගරයට මූල්‍යම අර්බුදයක් එන නිසා. ඉතින් මේ මූල්‍යම කටයුත්තන් නිසා මේගොල්ලන්ට ඉදිරි වැඩ කටයුතු කරගෙන යන්නම් වෙන්නේ මේ දේවස්ථානේ. ඉන්පස්සේ 1446 තමයි නැවතත් මේ සුන්දර දේවස්ථානේ වැඩ කටයුතු පටන් ගන්න. හැබැයි ඒ සියල්ලම කරන්න වෙන්නේ ගඩොල් වලින්. මේ දේවස්ථානේ උස වෙන්නේ හරියටම 47 මීටර්. ඒ වගේම තමයි මීටර් 132යි මේකේ දිග. හරියටම පළල වෙන්නේ මීටර් 66යි. ඇත්තටම මේක අති දැවැන්ත නිර්මාණයක් කිව්වොත් මම නිවැරදි මේක ඇත්තටම කලාකෘතියක්. ඔන්න අද මම මගේ වීඩියෝ එක අවසන් කරනවා. මම හිතනවා ඔයගොල්ලොත් මේ පුංචි වීඩියෝ එකේ මොන හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් තවත් ලස්සන තැනක ලස්සන විදිහට අපි මුණ ගැහිමු මේ ඇඩ්වෙන්චර් ඔෆ් මංජු. අමතක කරන්න එපා මේ පල්ලෙය තියෙන රතු බටන් එක ඔබලා subscribe කරන්න මගේ channel එක තවත් කෙනෙක්ට පෙන්වන්න තවත් අයට බලන්න යවන්න. ඉතින් නැවත අපි මුණ ගැහිමු. ඔබ සැමට ජය.